ඩු විවෘත කරලා අදට අවුරුදු හතරක් ගත වෙන මේ මොහොතේ හැමෝටම පේනවා අපි ආසියාවේ පළවෙනි ස්ථානයට මේ ඩපඩකේශන් ගෙනාව කිය. හැබැයි මේ වගේම ලංකාවේ තියෙන පාසල් දහදහම කැමතිනම් පුළුවන් එකම අධ්‍යාපනයකට එකම විදිහකට ස්මාර්ට් ලාස් රුම් ටික මේ ඉස්කෝල දහදටම දාලා එකම අධ්‍යාපනයක් මේ පාසල් වලට දෙන්න පුළුවන් ඒකට ඔන්නන් වැඩිමෝනොත් අවරුද්දක් යැයි එතු මගින් කවුරටි ප්‍රශ්නයක් අහන්න පුළුවන් ආන්්ඩි වැඩ කරන්න ගහම එහෙම කරන්න බෑනියද කියලා නෑ පුළුවන් මේ පාසල් දහදහේ තියෙන වහලවල්ටික ගත්තොත් මේ වහලවල්ටික ප්‍රයිවට් සෙක්ට එකට පුුලියට දුන්නොත් සෝල පැනල් ටිකක් දාන්න කියලා ඒගොල්ලන්ටම කියන්න පුළුවන් ඒකෙ කුලිය හැටියට ස්මර්ට් ලස්roomම් සමහරක්කෙව තුනක් දාන්න වෙයි සමහරක්කෙව පහක් දාන්නවෙේ සමහරක්කෙව හයත් දාන්න වෙයි සමහරක්කව දහයක් දාන්න වෙයි මොකද ඔය පාසලක තියෙන විස්්යි විස්සය පන්තිකාබර පහක් සාමාන්‍යෙන් බිල්ලිින් එක තිෙනවා ඒක කියන්නේ විස්සයි සීයේ බිල්ලිින් එක මේ හැම බිල්ලින්න එකම වහලට කලෝොට් තික් ටිස් පහක් දාන්න පුළුවන් ඒ කියන්නේ අපිට එක කුලිය හැටියට ඔන්නන් ස්මාර්ට් කලාස් රම් තුනක් ඉල්ලන්නත් පුළුවන් ඉති මේ වගේ වැඩසට හන දියත්කරොත් අවුරුද්ධකින් මේ ඉස්කෝල දහදහටම සෝල පැනල් වැටනෝ අපේ ඒ ප්‍රවට සෙක්ට කරදලා ඒගොල්ලන්ට ස්මර්් ලස්රම් තුනත්ද ඒ තියන පවරකයන් බිල්ලින් දෙකක් නම් හයක්ද බිල්ලින් තුනත් දෙන්න පුළුවන් නමයත්ද මේ ඔපපෝම දුන්නොත් එහෙම මේ අවුරුද්දකින් මුළු ලංකාවේ තියෙන ස්කෝල දහදාහටම මේ ස්මාර්ට් කලස්රම් ඇවිල්ලා එකම විදිර ගන්නන්න පුළුවන්. අප අපි එවිජයට හිතන්න පුරදුවන් පුරුදුුවෙන්න්න ඕනි මොකද මේ අපි ප්‍රයිවට් ඉන්නේසස්ලර එන්න කියලා න්න කවුරුත් පිට අයවත් නෙවෙයි මේ ලංකාවේ අ එම තම එන්නේ ඉතින් අපිග මුකෝ ස්කෝල එකගානේ දුන්නත් දහ දහක් විතරයි එකතුවෙන්න තියෙන්නේ පහගානය දුන්නුත් දෙදහක් එකතුේ අපත් එක් ඊට පස්සේ මොනාද කරන්න තියන්නේ ලෝක තියන ලංකාවේ අධ්‍යාපනය බැලුවොත් ගැලපෙන් නැති තැන්තියෙනවා ගනිතය එකන ලෝකෙති අනිිත්‍රරටවල් එක බැලූහම ැ ැටක්විත හොඳයිබ තලියක්ක් පවිට ඉම්පරු රන්න යෙනවා විද්‍යාව සයටටත් හැටක් විතර හොඳයි තව හතලිියක් කිම්පර කරන්න තියනවා. අයි ටස්්‍රේනං කියන්න තියන්නේ සියට විස්වක් විතර හොඳයි අසුවක් විතර ඉම්පරූ කරන්න තියනවා හැබයි ඉංග්‍රීසි බාසාාව මේ හතර අර වෙන රටක ලෝකට ගජාත්‍යයන්තර ගැලපෙන්න උගන්නන රටක තියන පොත්තිික ගෙනහල්ලා ඩිල් ප්‍රින්කරොත් මේ ඔපොෝම අවරුදකින් කරන්න පුළුවන් එකන ආසිාවේ තියන පොඳම ෆලටෆෝම් එක මට අවුරුදු හතරක් ගිය මේ ඔප්පෝම කරලා එකින් එක ප්ලෑන් කරන්න හැබැයි දමම් මෙතන් තාවට පස්සේ ලට්ෆෝර්ම් එක ඔන් හැම තිස්සෙම රෙඩි ඉතින් මුළු කාටහරි ඔන්නන් මුළලු අධ්‍යාපනය ක අවුරුද්දකින් හදන්න ආසිාව තියන හොඳම අධ්‍යාපනය කරන්න ඒකත් කරන්න පුළුව මුදල්ල ඕනෙත් නෑ මගේ මුදල් නැතුව මොකද බංකොලොත් එච රටක අපි මුදල් කියන්න කතාව කාටවත්යන් හම්වෙෙන්නෑ ලබන අවුරුදු පහලවටම තාමාන්‍යෙන් රටක් බංකොලොත්තු නෑ පස්සේ මිනිස්සු ඒ රටේන්න මිනිස්සු අවුරදු පහලවක් දුක්කි දෙනවා ඒ තමයි සාමාන්‍යයෙන් වෙන්නේ අපින් එතනින් ගැලවෙන්න ඕන්නම් අප ගැලවෙන්නත් පුළුවන් මොකද මේකේ මම කිය එකක් නෑ අපි කියලත් නෑ මුළු රටම එක වදන ොත් තමයි මේ දුකෙන් ගැලවෙන්න පුළුවන්. ඉති මම හිතනවා අධ්‍යාපනය කියන එක මේවාගේ ලෝක තියෙන හොඳම අධ්‍යාපනයේ ඒ විෂයන් හත රනිත් විෂයන් සබන්ධ ඇත්තර මට කිසි ප්‍රශ්නයක් නැම්ක දෙ රටරාාව එක තමන්ට හැමති දේවල් කරන්න පුළුවන් හැබැයි ලෝකෙට ගැපවෙන්නේ අර විෂයන් අතර තියෙන් නොව. ඉතින් පාසල් අධ්‍යාපනය අපට ඒවිදිර හදන්න පුළුවන් මොකද පාසලේ ලෝකෙම පාසල් අධ්‍යහපනය කර කියන්නේ. අ අපි ඉස්සර ඉගෙනගෙන තියෙන ශිල්ප ශාස්ත්‍ර දෙකින් චාස්ත්‍ර උගන්න තැන. තර සහරක් අයටර අහන්න පුුවන් නෑ එතන ශිල්පත් තියෙනවා සයින්සොල ප්‍රක්ටිකල් කරනවා ඒවට සල්ලි නැතිවෙන පුළුවන් නෑ. අපි සයින්සොල ප්‍රක්ටිකල් ටිකත් ඔක්පෝම කැමර හයක්දාලා වීඩියෝ කරලා ඔක්කොම බලන්න පුළුවන්ගන්න හදලා තියෙන්නේ. කෙමිස්ට්‍රී ප්‍රක්ටිකල්වල සුවඳ විතරයි නැත්තේ. අනිත් ඔක්කෝම තියනවා. ෆිසිික්ස් ප්‍රක්ටිකල්වල අල්ලන්න විතරයි බැරි හැබැයි මමත් ඉගෙන ගන්නකොට තිස් පහක් වටවෙල තමයි ෆිසිස් ප්‍රක්ටිකල් අපි ඉගෙනගත්තේ මම තමයි අ පුටුව ටිකක් එහාට ගිරිහිල පුටුවක් ඇදලා ඒක උඩ හිටකෙන හිටපු ළමය මරත් අල්ලන්න නම් බෙරනෑ. මොකද තිස් පහටතිබුණේ හොරුන ක්ෂිලා එකයි ක් කවී ප් එකයි. ඒේගන්ද මම ඒක ඉගෙනගත්තනම් තිස්පහක් වටවෙල එක ක්වීපටකක් වට ඒත් ඇස්නකින් බල්ලන්න ඉගෙනගත්ත මාත් ෆිසිස් ප්‍රක්ටික ල්ලනෑ. ඒේගහිද අධ්‍යාපනය කියන එක හදන්න ඔන්නන් අවුරුද්දකනු හදන්න පුළුවන් ආසියාවෙ තියන හොඳම අධ්‍යාපනය කරන්න. මේ වගේ මුදල් නැතුව රටවල් දියුණු කරන්න පුළුවන් අපි හොඳම උදාහනැ ගත්තුත් ලංකාවේ පාසල් නිදසද්‍යපනගැන කතා කරනවා හැබැයි ස්කූල්ෆිස් ගන්නවා සමහරක් පොඩි ස්කෝලවල්ලල රුපියල් හැටක් ටර්ම් ඒකට ගන්නවා ස්කුල්ෆිස් හැියට මම පුස්සල්ලාවෙ ගියාට පස්සේ මට එතන පන්සලේ නායක හාමුදුර ෝගන්නන විදුහල්පති ස්වාමීන් වහන්සේ නමක් මට ස්වාමින්නාසේ කිව්වා මහත්තාව අපේ මාස හතරටම ගන්නන්නේ ටර්ම්හකට ගන්නන්නේ රුපියල් හැතයි ඒ රුපියල් ැට ගෙවන්න බැරි ළමයි ලියවමක්ලියල ග්‍රාම සේවකට ග්‍රාමසේවක මට ලියුමක් දීල තමයි රුපියල් හැට ඉංකර ගන්න කියන. එගැන රටේ රුපියල් හැතක් ගෙවන්න බැරි ළමයි ඉන්නවා ඇබයි ඒ හැට ගෙවන්න නැතුව අ ලියව්න් දෙක ලියන්න නැතුව බේරෙන්න්නත් බෑ නි සධ්‍යහප යෙකුවට හැටක් නැතිෙක් නෙක්ට ඒ හැක් රුපෙල් හැට ලොකු ගානක් නං ඒකත් ඒ මිනිසුන් හැටියට ලොකු මුදලා බො රුපෙල් හැට කියන්නේ කාට හරි අඩුවෙන්න්න පුළුවන් හැබැයි පවුලකට රුපෙල් හැටක් නෑ කියලා ලියුම් දෙ එකක් ලියන තත්වයට පත්වෙලා තියෙනවා නම් ඒ ඒ පවුලට ොරුපෙල් හැට ලොකු දෙයක් ඒ වගේම මන් දන්නවා පොළඹ පාසල් වල ඒටම්ිසෙක්ම රුපැල් එක්දස් අටසියයක් ගන්න ඒත් දා සට සිය නෑ කියලා පොළොඹ ඉන්න ස්කෝලොල් ලමයි ග්‍රාම් සේකොට ලිමක් කියලා ග්‍රාම සේවකින් පිින්න්සිපල්ට ලිමක් කරග ැවිල්ල දහට සයයින් කර ගන්න හැබැයි පඩිකේෂණ අපිිය ගන්න අපබි සට පහකත් ගන්නේ එතකොට නිද සධ්‍යාපනේ හ පස එකගැන සල්ලි නැතුවම ඉගෙන ගන්න වනන් ඉග ගන්න පුළුවන් ඩපඩිුකේනකින් විතරයි මක දනිත් ඒට ස්කුල් ෆිස් ගන්න ඒ පවුල්ලට සාපේක්ෂව ලොකු මුදලක් ඒගැ දෙෙව බෑ කියර තත්ට මුදලක් චාච් කරනව නං එක මුදලක්. ඉතින් මහිතරවා මෙතන සිටන පැමිණසල ස්වාමින්ාන්සේලට දෙමා ඔපියන්ට හැමෝටම තිේරෙනවා අධ්‍යාපනය ගෙනකට අපි රට පොච්චර බංකොලොත් වනත් හදන්න එක මහා ලොකු දෙයක් නෙමෙයි. මංවගේ තනි පුද්ගලයෙක් කම්පනීස්වලි ඩිවිඩන් අරලා විලට ටක්කවල එකකැන් අපි අපේ ලංඟ තියන සල්ලි දෙපාරක් ටැක්ස්ගේ වන සල්ලි ඒකනේ කම්පනියයට ටැක්ස්ගවන්න ඕනේ කම්පනයකෙන් ඩිවිඩෙන්න් ඩක්ලෑ කරහම ඒකට ටැක්ස්ෙ වන්න ඕනිි එතකොට ලංකාවේ ලොකු ව්‍යාපාරිකයෝ ඔය හැමෝටම තියෙන්නේ දෙපාරක් ටැක්ස්ගයෝ බුසල්ලි ත ඒටක්ස් දෙපාරක්ගවල තමයි අපි මේ කර්ත වය කරන්නේ මොකද අපි වගේ කෙනෙක්ගේ ආදෑම කියර කියන්නේ කම්පනිස් වලින් ගන ඩිවිඩන් එක තර විඩන් ඒ කකපන ටැක් ගවන්න ඕන ටස ඩිවිඩන් ගවනකොට අයිටක් කරන්න එතු දෙපාරක් ටැක්ස් ගෙවල ඉතුරුවෙන සල්ලිවලින් තමයි මම මේ කර්තවය කරන්න අපි ඊලංකට ඩපිඩුකේශන් අපි දැම් මේ මම අ මුලින් කතා කරපු ශිල්ප ශාස්ත්‍ර දෙකේ මේ ශිල්ප කියන කොටස නැතුව ඇතරම ශිල්ප කියල කියන්නේ ප්‍රඥාව. එතො ප්‍රඥාව මලක් වගේ කඩන්න බෑ. සමහරක්කයි හිතනවා කැම්පියුටරගේ Googleකට කරලා මොන හරි දැනගත් තහම එක ප්‍රඥාව කියලා. නෑ ප්‍රඥාව මලක් වගේ කඩල ගන්න පුළුවන් දෙයක්නෙ වෙයි. ප්‍රඥාව කියන්නේ මහලොකු කන්දක්. ඒ කන්ද තරණය කරන්න ඕනේ. ඒ මම දැකල තියෙනවා ගොඩක් අය ප්‍රඥාව කියලා කැම්පියුටකම් බඩලා අර කන්ද පාමුලට ගිහිල්ලා ඒගොල්ලො හිතනෝ මෙහෙම ඇති මෙහෙම තමයි. හැබැයි අර කන්ද තරණය කරපු සියලුම දෙනාට මේ සියලුම දේවල් පේනෝ. ඒක හින්දා මේ ප්‍රඥාව කියන ම ඇතරම කඩන්න පුළුවන් මලක් නම එකක ඇතරම මලක් නෙවෙ එක කන්දක්. අපි ඒක තමයි ුන් කැම්පස් එකෙන් පඩිපෙලවල් තුන්සී විසිහතරක් හදලා ඒ කන්ද තරන්නේය කරන්න. එතකොට මෙතැර පැමිණිසි න සියලුම නායක ස්වාමින්ාසසිර දන්නවා හැමෝම මම කියල මම එකයික්වේ මම කියරදේ කොටසයි මේ DPඩකන් කැම්පස් දුවන්න මෙතැන පැමිණි සිටින නායක හාමුදුරෝට ඔක්කෝම දන්නවා කොච්චර අමාරුද කියලා. නිකන් දුන්නත් කොච්ච රමාරුද කියලා. හැබැයි අපි මේ හැමෝම එකතුවවෙ ලතින එක කරුතාවයකට. ඒ කියන්නේ අපිට මේ රට හදන්න ඕනේ. හදන්න බැරි රටක්නෙේ මකට හදන්න බැරි දෙයක් න්නම් ම සාමා්‍යෙන් සලිදාන්නෙම නෑ. ඒක තමයි මගේ හැටියගෙන දන්න බැරිදේට බැරි වැඩවල්ලොලට මම කිසිදේකට ඉන්නොල්ලෙනෑ. මක මගේ ටයිම්ම එක වේස් කරන්නේ. මට හදන්න හොඳටම පුළුවන්. හදන්න හරිම ලේසි කියන ඒ ඒක උඩ තමයි අපි මේක කරන්නේ. ඉතින් මංහිතනවා මමඩීඩකේශන්ගේ සෝ ඇතුළු ඩඩිකේශන්ගේ ටම් එක රටේ තියන ඔක්කොම යනිවසිටස් මේ ඔක්කොම එකතුේ රතියෙන්නේ ොට නිසි එකයි නොල ඉන්නවා. කැලන ියුනිසිටය එකයි නොල්ල ඉන්නවා රෘහුණ ජුනිසිති එකයි නොල්ල ඉන්නවා. ලම්බ නි එකයි නොෝල්ල න්න යුනිියසිට ඔක්කොම අපත් එක්ක ඉන්නේ. මකද ඒක ඉන්න හැම ප්‍රොෆෙසස් ලටම ලෙක්චර්ස් ලටම හැමෝටම දුරපේනාය ඒගොන් දන්නවා මේ ඩිජිරල් අධ්‍යාපනයෙන් ඒගොල්න්ගේ තියන දේවල් ඔක්කොම සම්පත්තික ලංකාේ ළමයින්ට නිකන් දෙන්න පුළුවන් කියලා. ඒක තමයි ඇත්තටම ක්ර්ස් ල පොෆෙසස්ලා ඔක්කොම අපත් එකතු වෙලා මේ කර්තාවවට කරන්නේ. මොකද කවදත් හිතන්න මොටටී රෝසිපියගේ ලෙච්චර කෙනෙක් හරි ප්‍රෆිස කෙනෙක් හරිගේ ලෙක්්චරක කතරගම ළමයෙකුට කම්පියටක ලෙක්්චරගේ ලෙක්්ර කහලා ඉගන ගන්න පුළුවන් කියලා. පුස්සැල්ලාවට ඒ ලෙක්්චරගේ ලෙක්්රක බල්ලා පරෝග්‍රෑම් කරන්න පුළුවන් කියලා. යාාපනයට ලෙක්චර එක බල පෝග්‍රෑම් කරන්න ලත් ේගේ ම ඒකයි කියන්න මේ රටේ සියලුම මිනිස්සු මේකේ මම දකින විදිහට සියට අනු නමයක්ම හොඳ මිනිස්සු ඉන්නේ මොකද ඒ අර සීයට එකක් නර්ක මිනිස්සු තමයි මේ රටේම මිනිස්සුඒගැන්නේ කෑගහන්නේ හොඳ නෑ හොඳ නෑ හොරු අරවමවා කියලා ඒ අර සීර එක හින්දා. දම ම හොඳ මූදාහරණයක් ගන්නන් මම හදපු කම්පනීවල පර්චස් කරනවා බඩු අඩුමගානේ බිලියන තුන්සයක. බිලියන තුන්සීයක් අවුරුද්ධකට පර්චස් කන්නවා. අපි ළඟ ඔක්කෝම සිිස්ටම් දාර තියෙන්නේ. අපට කාවා සැකනෑ අපට කවුරුත් අපි හොර කියන්නේ. මම ඒ හදපු කම්පනිස්වර ඔක්කොම හැට දහක් වැඩරන මර කාව සැකනෑ ඇයි ඔක්කම සිස්ටම්ම ින්දුවන්නේ. එතකො කොහොමද මේ ලංකාවේ මිනිස්සු මගේලඟ විතරද හොඳ හැටදහකින්නේ. ඇයි මේ දි සෞඛ්‍ය ශේෂත්‍රයේ ගත්තොත් සෞඛ්‍යශේෂත්‍රයේ බාලබෙහෙත් ගේනවා කියනවා. පරණ කල්ිකුත් එච්චව ගේනව කියනවා මිස්සු මැරණ ඉංජෙක්ෂන් ගෙනවා කියනවා. කොහොමද මෙහම ගේන්නේ. ිට එකක් නැත්තං ඕන එකක් ගන්න පුළුවන්. එතුර අපි සිිස්තම් එකක් හදන් නැතුව. කොහොම දේව නිවැරදි කරන්නේ දැගේ සිිස්ටම් එකක් හදනවනම් මේ අයිටගෙනගත්ත දරුවෝ කැලනිය විශ්ව විද්‍යාලයේඊ රිෝ පල සෝයක එකැන සැප් වගේ උගන්නනවා ඒක තමයි ලෝකතින ලොකුම සෝටයක එතුර මේ ළමයි දිරියේද මේ ෝටය එක කර ගන්නවා. මේ සොෆෑක කොහොමද මැනෙච් කරන්නේ කොහොමද ප්ලයන් කරන්නේ ඔක්කොම දූල පුතාලය කරගන්නවා. අද බංහිතන්නේ ඒකේ පලවෙනි මොඩුම් ලක පටන්ගන්න එතර රෝගුල්ලන්ටත් පොයෙක්තුන් සී විසි අතර කරට පස්සේ කැමතින අම්මොට ට සිටිට යන්න පුළුවන් ැමති කැලනී වනි සිරිිට යන්න පුුවන් ගිහිල්ලා පටන් ගන්න පුළුවන්. ඒගන්නේ ලංකාවක් හදන්න ඕන්නන් සම්පූර්ණ ඩිජිට සිිස්ටම එකක්ගේන්න ඕනේ සිිස්ටම් කියලා කියන්නේ ඇත්තට මේ එටයිස් රිිසෝස්ලනී එකන හැම තැනම දැ අපේ කම්පනීස් ගත්තොත් කොහොමද මම කම්පනිස් එකකින් ගත් නැතුව අයින්උනේ. කොහොමද මම මගේ අවුරුදු විසතුනයි තියෙන දුවට මේ කම්පනියක ඩිරෙක්ටකම දීලා ඇයි මං එලියටාවේ. මට කිසි ප්‍රල්නක් නෑ මම හදලා තියෙනාා මම ඒ විදි ලවල්ලකට හදුව මම ඒවාගේ විදිහයට සියලුම කම්පනනිස් නැතම් බිලියන තුන්සයක් ෝචස් කරන තැනක එක මනුස්සෙක් නර්ක මනුස්සෙක් නවන මටත් කියන තුන යිල්ලඟ සියයක්ක් ඉන්නවා එක මනුස්සෙ ම හම්ෙල තිනක කියර මට ෙම ැම්බෙලනෑ ඒ හම්ුලන ිස්ටම එකකෙන් තමයි හම්බෙ ඕන. සිිස්ටම එක මුකුත් කරන්න බෑ. ස්ටම් එකක් නැත්ත ඕන දෙයක් කරන්න පුළුවන්. මොකද අපි ඉස්සර ඉඳලම රට ඇලොග් යුගක තමයි තිබුණේ. හැබැයි අනිත් රටවල්දැ ඔක්කෝම ඩිජිල් යුගයක් කරාග ලවරයි. එතකොට අපි මෙතනින් ගැලවෙන්න නම් එකම ක්‍රමය අයිතියෙන්නේ ඒ ක්‍රමේ තමයි මේ ඇනලොග් යුගෙන් ඩිජිටල් යුගයට යන්න ඕනේ. හැබැයි ළමයි මිලියන් එකක් හදන්නේ ඒලමයි හරි මංහිතනවා ඩිජිරල් යුගට රට පත්කරාව කියලා. මොකද අපි අයි. කැම්පස් තුන්සිය තිස්සකක් හදලා ළමයි මිලියන් එහෙකට උගන්නලා ද මට හැබැයි උගන්න ගෙන බාගට යනකට දැන්ඒකන ජොබ්ස් මට අනික් පැත්තෙන් එනවා ඇත්තරම. දැන්වෙනකොට තුන්සී විසිහර ගෙනගන්නත් ස්සල්ලා ළමන් ජොබ්සල් ටඉල්ල ො එකැ ඒතරම් අර ලමයි කන්ද තරණය කරලා හොඳයි. දැන් ඒවාගේ අපිට දැම්ම පටන්ගරන්තියන ොද තුන්ී විසිහතර යන්න නැතුව ඕගලන්ට දෙසිය පනහා වෙනකොට වෙබ්ඩිවලප කෙනෙක් වෙබ් ඩිසයින කෙනෙක් වඩ පුළුවන්. සමහරක් අයට කම් මැලිනං ඒකත් කරට පුළුවන් ඉදිරියේද. එච්ර දලත් යන්න ඕ නෑම මාස හතත් තිබුණ හම ඇති. ඇති මංහිතනවා අපිට මාස හතකින් ළමයකුට රස්සාවල් දෙන්න පුළුවන්ගේ කැන පැය නමසය හැටක් ඉගනගත්තොත් අපිට ළමයකට රස්සාාවක් දෙන්න පුළුවන් ඒක හිදා මම මේ අවස්ථාවේ ආරාධනා කරනවා ලංකාවේ වෙහෙරව අස්ථාන දොළොස්දා සටසීත් තියෙනවා එතකොට පල්ලි කෝවිල් මොස්ක තවත් තුන්දහක් විතර තියෙනවා ඉතින් මංහිතන්න මේ හැමෝම එකතුවෙල අඩුමගානය අපිට ළමයි තිහතිය හරි දුන්නොත්. මොකද මේ හැම තැන්වලම බිල්ඩික්ස් තියවා ඉතින් එතකට අපට රස්සාව දෙන්නත් ඒ බිල්ඩින්නේ අපට වර්ගාඩි පන්සියක් හයිසියක් තිබුණොත් එතනම ොෆිස්ස එකකත් දාගන්න පුලුව අකොද දෙදස් විසි පහ වෙනකොට මේ මුළු ලෝකෙම ඩිජිර ලයිස් වෙල ඉවරයි ද සිපහ වෙනොට ස්ටාලිංක් ඕනම කැලේකට ඉන්ටරනෙට්ගේ න. දැන්වෙනට ඕනම සෝලප පැනල්ලයකින් අපේ ලංකා වගේ රටක පව එක තියනවා. ත පවක දෙදස් විසි පහෙන් පස්සේ අපට බලපාන්න නෑ. ඒ පවකට් අදත් බලපන්නනෑ ඉන්ටර්නෙට් ප්‍රශ්නය දෙදස් විසිහ කිසිම ප්‍රශ්නයක් නැබැ ඒකට තව තියෙන්නේ අවුරුද්ධයි මාස දෙකයි. මලස තුනයි. ස පහළකින් අලුත් ලෝකයක් හැදනවා මොකද ස්ාලික්ක එක මුු ලෝකෙ පුරාම මේ විදිර ඉටනෙට් දුන්නට පස්සේ අපට අලුත් ලෝකයක් දෙදස් විසි පහ කියන්නේ අපි ඒකට දැම් රෙඩිද. අපි රෙඩි මම ඒක දෙදස් දහනම ඉදලා ලෑස්ති කරලා තියෙන්නේ ඒ දෙදස් විසි පහය තියෙන චේන්්ජකට හැබැයි අද වෙනකං අපි කවුරුත් හිතනවද තම දවස් මේමගේ න්ේ පහක් හයිසියක්ක් යනකොට මුරු ලෝකෙම එකට එකතුේ නවා කියලා. නෑ කාටවත් පෙන් නෑ. හැබ එකතුේනවා. මේ රස්සාාවල් තියනවා ඇමරිකාව තිය නෙවා ජපාන තිය නෙවා ස්ට්‍රලියාව තියනවා ඒමනිසුල් කිසි බයක් නැතුව. මොකද ඉන්ටනෙට් එක බ්‍රෙක් ව් එකක් නෑ පවකට් නෑ ඉති ඕනම ගමකඉන්දර වැඩ කරන්න පුළුවන්. ආයි තමන්ගේ දුව කොළඹවන්න ඕන කියට නෑ. ොඩ බඩි කමරවලින් ඕන්න පුතාලටත් එහෙමයි මො මන්දන්නවා සමහරක් ගම්බල අම්මලද අපලා හින්නව සමහරක් කොලිෆිකේෂන් හැදිච්ච දුවලා අම්මන තම විසයක් නැතින්ට පොඩ්ඩක් දුවට තවටික් ව උගන්න විසියකෙන් පස්සේ හරිමහත්වය ජොබ්ෙ එකක් න්න කියලා. දැන් දෙන්න පා කියලා. සහරක් රට ද ගේබායස විස්සයි වුද්ක් යැනෙ දට ස්ාව ගන්න ො අම්ම කැමතිනෑ විස්සේති ජොබ් එක තරන්න. හැබැයි ඇමෙරිකාවේ අවුරුදු දාාහතරය ළමයිත් වැඩ කරනවා. අවුරදු දාහතරේ ඉඳලා කම්පියුටර එකේ බට්න එකක් එබවා කියලා මනස යුස් කරා කියලා රසාවක් කරලා හඹ කරන්න පුළුවන්නන්. සමහරක් පවුල් ල අපිට දුප්පත්කම නැත්තර නැති කරන්න පුළුව. යි දුප්පත්කම පැත්ත පලාතකෙන් නැතිවෙන්න නැති කරල දාන්න පුළුවන්. මොකද ඉදිරියේදි කාටවත් පේ නෑ අපත් එක එකතිවෙන ළමයි දැන් අදත්. පාසල් වල ගිල්ල ඩිජිල් ගැනතා කරනවා. කෝඩින් ගැන කතා කරනවා. පෝජෙක්ස් ගැන කතා කරනවා. ඒටීම් එකටවෙන් වෙනවා ඒල මන්ට ිම හො පහිට මිනිසු මලෝදයක් දන්න කියලා හැබයි ඒදල පුතාල මාසහකර ස්සල මුකු දගෙන කියන හැබයිදැ දලපු තා අමතකයි. ඒ දූල පුතාල කම්පියටර කල්ලා තිබුන්නේ. මොකද මම විල්ග විල්ගම මතන ස්වාී නාන්ස වෙතන වැඩලලා ති. ළමයි කැම්පියුටක ෙනනිචහම කම්පියුටගේ පුටුව වාඩල ඇඩුවා කම්පියුට බයයි කියලා. ඊට පස්සේ පැයක් විතර අන්නලා මෞස්සේ කැල්ලු හහා මත ගැහෙනෝ විනාඩි පහලවක් විතර. තීච අපිට කල් කල්ල ගෙන එක කරන්න බෑ මේ අනනව කිය මංක නෑ අඩුට කමක් නෑ පැෑ දෙකක් පුටුව තියන්න මට එචර යෝනිි කියලා ම ඉතු්‍රටික බලා ගන්නන් කියලා. හයි අද ඒ දූල පුතාල හිතන්නේ වෙනස් විදිහකට. මාස පහකට ස්ස ලි ඒ බිල්ගමූගේ ඒ වගේ දුෂ්ක ප්‍රදේශවලත් ඇල තින ැබ දදුල පුතා නනි මනිස ැන නම් යෙන මේ මිනිසු මෝදයක් දන්න ෝඩි දන්න ඇති ොමයි කියලා හැබ මේ කොටස් දෙකට බෙදෙනව අන්තිමට. මොකද කෝඩි දන්න ලමයි එක කණ්ඩායමකටත් කෝඩිින් නොදන්න ළමයි තව කණ්ඩායමරත් කියලා බෙදනවා. දැ ත් ඔතන ඉන්නමයි මංහිතනකට හොඳම උදාහරණ වෙන්න තිනෙ ඕගොල්ලෝ ගැන්නේ පාසල් වලට ගිහිල්ල වෙනම ගරුප් හැදිල ඇති. අනිත්තයි වෝගුලන්ටම මෙලෝදයක් දන්න ඇතිමි නිසුකර තේරෙනවා ඇති. තෙහිල්ල මංහි තන්නේ මම සියලුම දෙමෝපියන්ට කියන්නේ මේ කෝඩින් කියනකොට දෙදස් තිහ වෙනකොට අත්‍යවශ්‍යකාරණයක් එකන්නේ කම්පියුටර එකක් එක කතා කරන බාසාාව. තමයි මේ කෝඩි කියන්නේ එකන කම්පියුට්‍රකක් කතාරගන්න බැරින්නම් තමන් ළමයට. ම ළමයා ගොඩක් පස්සෙ ඉඳදීඒට පස්සෙේ කියලා. ඉතින් මම හිතන්නේ ඒක හින්දා මම සියලුම ශ්‍රී ලංකාවන්න සියලුම සිංහල දෙමල මුස්ලින් සියලුම අයගෙන් ඉල්ලන්නේ මේ කෝඩිං කියනදේ කරන්න කියලා මකද අපත් එක් එකතු වෙන්න අපි ඩීපි කෝඩිං ස් කූල් කියලා හදලති නොම එක බාසත් තුනම තියනවා.ඉ ඒ අපිට සිංහලවේවා දෙමලවේවා මුස්ලිම්වේවා මේ සියලුම දවාදරුවන්ට පෙත්ත එක තුළ එකරගන්න පුුවන්. මම හිතනවා තව අවුරුදු දෙකක්තුනක් යනකොට වෙන සිද්ධවෙේ හැබැ මං අරධනා කරන්නේ ඇයි ඒ අපිට අද කරන්න බැරි කියලා. අපෙත් එක් අද වෙනකොට කැම්පස්වර ළමයි හැටදහක් ඉන්නවා ඔන්ලයින් නිගනගන්න එක් ස බිසිදහක් කින්නවා එකක් සසූදහක්කින්නවා. හැබැයි තවත් දූලපුතාලා ඇතිවෙන්නඉන්න. ති හිතන්න්න මගේ යියට අරාධනා කරන්නේ ඕගොල්ලෝ මේ ඇනලෝග රටක හිටියට කමන්නෑ හැබැයි ඕගොල්ලෝ ඩිජිරෙල් දවාදරුවෝ. පිති ඒක හින්දා ඩිජිරෙල් දවාදරුවෝ අම්මලත් ඇනලෝග් වෙන්න පුුවන්. තාත් ඇනලොග් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. හැබැයි දුවලපුතාරටික ඩිජිටල් විදිහයට හැදෙන් ඕන ස්සරහට. ඉ හිතනවා ඉදිරියේදී. අපිට සෑම ගම්මානයකටම ඒකන්නේ. ල් දොලොස්දාහයි අනත් පල්ලි කෝවල් මොස්ක මේ තවත් තුන්දහක් විතර තියෙනවා මේ පාලුස් දහැ අඩුමගානේ ගම් හයදහකට හද්දහකට විතර. අඩුමගානේ ළමයි තිහකට රස්සාාවල් දෙන්න පුළුවන්න. ඒත් එක්ලක් සසූදාහයි. මේක අපේ හාමුතුරණේ මහා ලොකු නම්බරකක් නෙවෙයි මේක ගමකට රස්ථාවල් තිහක් දෙනවා කියන්නේ. මෙච්චරයි ඉගාන ගම් හයදහකර දුන්නත් එක්ලක් සසූ දහයි අපිට මිලියන එකක් ඕනේ. දගින්ට අපට ඕන තරන් දෙන්න පුළන් එකින් අපි හදල තියෙන ෆලට්ෆෝර්ම්ස් ඒ තරන් ලොකුයි ඒක තමයි අපට ඒශයාවල ෝට් දෙන්නේ මහිතන්නේ ඒ ළඟදිම වර් දෙ එකටත් කිය මොද අපි දැකලන අද වෙනකම් අපේ වගේ ෆ්ලට්ෆෝම් එක කඇමරිකායවත් ඇග අන්තේවත්. ියුණු සිමට මේගේ ්ලට්ෝම එක ක අපි ද කරන්න ඉතියෙකින්නද මං හිතන ඉල්න්ගක ෝඩ් එකක්ත් වර් එකේ හම්බෙන එකත් අපිට හම්බේෙනෝකකිර මට එකක විශ්වාසයි ඉතින්. මකද පම්මේ කිසි දෙයක් කරන්නේඇවෝඩ් බලාගෙන නෙවෙයි මං හදන්න වල් දෙගේ බෙස් එකක එතකොට ඩපි ඇඩිකේන් ටීම් එක ්ල කරහම ඒශයාවට ඒගුලන්ට ඒශය හම්බෙනවා ඉතිඩික රප්ලයි කරහම් මහහිතන වල්ඩි එකත් හබේ ෙළෙකද වන්න ෆට් ෆෝම් එකක් ලෝක මේ විදියට කවුරුත් හල නෑ ඉතින් මේක මේ ඔපචනිිතියක අපේ රටේ දවාදරුවන්ට තියෙන්නේ හැබයි දැන් ඒට ඉන්ටර්නේශ්න් ලුත් තියන මේ බෝඩ් එකක දිනවට පස්සේ මට ඉන්දියාවලින් කතා කරලා කිවයි ඒකුල්ලටත් ඇවිල්ල සෙල්ලාම ලබන හතරවෙද තියන බැංග්ලෝ අයි සමිට්ටකට ඇවිල්ලා කතා කරන්න කියලා. කතා කරලා කියන්න ම මෙහෙමයි හැදුවේ කියලා. ඇ මඒ පිළි ගත්තා. ඒගැන්නේ එහැම රටක්ම බලාගෙනඉන්නේ ලෝකි තියන හොඳම දේවල්මනාද කියලා. හැබයි ඒ ඒගොල්ලන්ට වඋනත් අප බල්ල හදනවට වඩා ඒගුල්ලො වඋනත් කැමති මම ඇවිල්ල කතා කරලා මෙහෙමයි හැදුවේ කියෙනගහන්න. ඉති. ලෝකයේ කොච්චර ඒගැන්නේ උගන්න හගර හෙකින් ඉන්වාද කියලා බැලුවොත් ආණ්ඩු හොඳම උදාහර නමේක. එදා වෙලාව මහිතන්නේ හතා මාට්‍ය විතර ඇති තායිලන්තේ මෙ ලංකායි වෙලා පහයි. පැය තුනහ මාරකට පසෙතවයි මට කෝල්ල එකේ ගැන පැත්තුුණහ මාරකින් තමයි ඉන්දාවෙන් කෝල්ල එක ඇවිල්ල කිවීමට සමිට්ටකට එන්න කියන්න. ග ඒගොල්ලො ආ්ඩුවක් වශෙන් ඒ තරම් ඇඩක්්ට එකෙඉන්නේ. දෙ මහිතනවා මුළු රටේම ඉන්න දවාදරෝ ටික අප එත්තක එකතු නොත් අපිට ඕගොල්ලග එහෙම මහා බරක් නෑ අපි ඕගල්ලගෙන් අර ස්කූල් ෆිස් වගේවත් අපි ගන්නෙ නෑ. ඇති ඒකෙහින් දා අපත්තක එකතුවෙලා මේ ලක්ෂ විසිපහක් වටින මේ අධ්‍යාපනය ලබාගන්න. මොකද ලක්ෂ විසිපහක් වටන අධ්‍යාපනය අපට මිලියන් එහෙකට දුන්නොත්. බිලියන දෙදහස් පන්සීයක්. මේ අපි හදන ස්කිල් පූර්ල එකේ වටිනාකම බිලියන දෙදස්සයක් බිලියන දෙදස් පන්සියක් කියලකැන්නේ ආණ්ඩුවක් අවුරුදු අටකට පාසල් අධ්‍යාපරයට වියදකන්න මුදල. එච්චර ලොකුයි. ඒ හින්දා ඒ වගේ මමත් නැත්තං ඒ වගේ ලොකු මුදලක් රටට එන්න නැත්තං මමත් මේ වගේ ටයින්ම් එකක් දා නෑ. සමහරකාට සමහරක් අයහනු ඇයිමි පෙර ඔයත්ට බැහැල මේ වැඩට ඉන්න කියල. මංකවනෑ මේ මේ මුදල මම ගණන් විතර ඉදන්නේ. ඉති ඒකහින්ද මේ මුදල ඒ තර ලොකුයි. මට කම්පනීහකට ඒ සල්ලි ටික දාලා එහෙම මුදලක් හම්බ කරන්නත් බෑ. හැබැයි මට රට හම්බ කල දෙන්න පුළුවන්. ඉතින් රට හම්බ කරල දෙන්න පුලන් තමයි මගේ පුද්ගලිකෙහැ මගේ පැමිියක මගේ වයිෆ්්‍ය ලමයින්ගේ එත් තියන ඒගුල්ලන්ට අයිති දේවල්. මගේ ලමයි කියල හිතර රටේම ළමයි වේදන් කරන්න නැබැ ඒක ඒගොල්ලොත් කැමති. තින් මගේ නඕනගේ මගේ දෙන්නගගේම ළමයි කියලා රටේ ළමයික හිතනවනං එත්තරම අපේ ළමයිනෙ. ඒහින්ද මොද මංවිතරක් නෙමේ ඒ ගැන හිතන්නේ මගේ නෝනත් ඒ විදිියරමයි හිතන්නේ. තෝගොල්ලෝ අපේ දරුවෝ කියලා. ඒකහින්ද අපේ දරුවනම් අපත්තෙක එකතු වෙන්න. ම ආයිපාරක්්‍යයන එකයි මුකද ලක්ෂ විසිපහක් කියනෙක ඔුලට කවදාක්කත් හැබෙන්න්නේ. ලක් සිපහක් විදන්රල සහරක් වෙලාවට වැරදි අධ්‍යාපනය ලබාගන්න පුළුවන්. තියකහිදා හරි අධ්‍යාපනයක් තියනවා නිකන් දෙන්නේ මොකද අද අපත් එක්ක මෙතන පැමිණසින සියලුම අපේ කැම්පස්ල නායක හාමුර ටික දන්නවා දැන්වෙන කොට විශ්වවිද්‍යාල වලට ගිහිල්ලා රැකයා විරහිත උපාද්ධාරීෙන් අප එත්තක එකතු වෙලා ඉන්නේ. අප ලඟට ඇවිල්ල දන්නෝ සමහරක්යිේ ඒලෙවල්. කරන ගමන් ඒ ළමයින්ට ජොබ් එකක ඔෆ කරහම අර. ඒ ඒ සීට් එකම අල්ලපු සීට්්‍ය එක ඉඳගෙන ඉන්න අ රැකිය හබිරේතු පාදධාරු සමහරක් අය බබාලත් ඉන්න අය. ඔබ ඇවිල් ඉගෙන ගන්නවා. දේක හින්දා. මම හිතන්නේ Dඩුන් යිIT කැම්පස්සකට එකන රැකයා විරහිත ඕන එක්කෙනෙක් අවුරුදු දහටේදරට තිස් පහවෙලකිින් ඕන එක්කෙනෙක් ඇවිල්ලා පෑ නම සය හැටක් ඉගෙනගන්න. අපි ජොබ් එක අනිවාරෙන්ම දෙනෝ. බො අපට ඒ තර රැකයා වෙරඳපර ලෝකෙ තියනවා. මුොකද අපි මේ හදන මොඩ්ල එක ඒ ගැන තමන්ගේ ගමේ ඉඳලාගැන මේැ ජොබ් එකකරොත්යන රැකියාවට සම්පූර්ණම වැෑවෙන මුදල සියටට හතලියකින් අඩුවනවා. ඉති ඒකද මුරු ලෝකෙම තියනෙන ජොබ්ස් ටික අපට ලංකාට ගන්න පුළුවන්. ලෝක න හැම ටකම මකොද ප්‍රශ්ිමොක්ද ඔය කියන හැම කම්පනහකම සියර දහයක් විර තමයි ලාබේ තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ තමන්ගේ කොස් එක ල සීර දහයක් කෝට් කරලා තමයි මේ යබ්ෙ ගන්න ත සහක් බ් එන්නෑක සමහක්කයව පින්වලට යන සහක්කවයින්දාවලට න ොද මෙතැන කොස්ටක වැඩි හැබයි දැන් සයට හතලිහක් අඩුවෙන් මෙතැන අපි මේ මොඩලක හදලා තියෙනවා. ඒයකන්ද ඕන එ කැෙකට පල්ලියක්. පන්සලක් මොස්ක එකක් කෝවිලක් දැංවුණත් පුළුවන් කැම්පස් එකක නැත්තනම් හැබැ ඒවාගේ තැනකින් අපට ළමයි තිහ කරි හතරිහයක් කරියවන්න අපි රස්සා වෙතට දෙන්නම් අපි අපිත් එකතු වෙන්න කෙරවාක් ඉල්ලන්නනවා. ඉති මම ඒ කැම්පස් අධ්‍යාපනය ගැන කතාකරොත්. මම ඊට පස්ස එන්නම් පිරිවෙන් අධ්‍යාපනය. මකද පිරිවෙන් අධ්‍යාපනෙත්. ම අවරුදු දොළහැදී අපේ අම්මා බනපොත් ප කන්නවා බනපොත් දාහක් රුපැල් හාරසයක් වගේ මුදලකට තිමං අම්මගෙන් ඇහවවා මේ මේ බනපොත් දාහක් ප කරලා මුරු ලංකාවට මුද්දහම ගන්නන්න පුළුවන් කියන. යමක පපොතේ මග ලාළඟ තියෙන සල්ලි වලට තමයි ම මේක බනපොදදාහ පින් කරන්න රුපැල් හාරසය කෙදසර ස හතලියයි. ඒ හිත පස්සෙ අම බරපොත් පිින් කරේ නෑ. ඉතිං ඒ අම්මා මතකතියාගෙන මට ඇතරම් පිරෙන් අධ්‍යාපනය කරන්න ඕනකම තිබුණා හැබැයි මම ඩප ඩුකේශගේ එක දවසක් ගෙදරග හිල්ලා දැන ම්මුරු ප්‍රශ්නක කොමි වරයි ට ි ඩිුකේන එකේ බලන්න දෙයක් නෑ ැනෙ සම්පර්ණ ලමයි ඇවිල් ඉන්න කියලා ඔය මිියන්න එක වෙච් වෙලාවේ ම ගෙර ෙහිල් කිව්ව ම අමක්කු එතකොට. පිරිවෙෙන් අධ්‍යාපන හදන්න නැද කියලා. මංකෝ නැ කරනවා එතට එදා තබයි මගින් අමහැවයි අර මතකද ඔයා මේ පොඩිකාලේ මෙහම එක මට කිව්වා ලංකාවටම බුද්ධහගමගන්නෝ කියලා ඒක හින්දා දැම් පටන් ගන්න කියලා. එකකට අම්ම හරියට අවුරුදු හතලිහක් මතකතියාගෙන හිටියා ඒ ප්‍රශ්නය. එකන අම්ම කෙනක් යැන ඒකයි එක අවුරුදු හතලිහක් වනත් හිතේ දයාගෙන ඉන්න පුළුවන්. ඉතින් ඒක නම්ම කියන්නේෙ එක නම්මාට අවුදු හතනිහ හිතේ දයාගෙන පල නිවරට කිව්වා මක ප ටංගත්තා ඉති ඊට පස්සේ මේ පිරිවෙන් අධ්‍යහපනය සම්පූර්ණම එකේදලා පහදක්වා සම්පූර්ණම අප අධ්‍යහපනය රැකෝඩ් කල්ලා ඩිේශන් එකගේ පාසල් අධ්‍යාපනය වගේ පිරිවෙන් අධ්‍යාපනය හදලා පිරිවෙන් අටසී විසි පහෙන් පිරිවෙන් හාරසියකට ස්මාර්් ලාස් රුම් හයිකල්ලා දැ මහිතම ඉල්ඟකට හාරසියත්න්න පුළුවන් මොකද දැන්තමයි අපට ස්මාර්ට් ලාස් රුම් ගන්න පුළුවන් කියලක් දැන් දවස් දෙයකට ඉතල තමයි ආයර නවත්තල තිරි ්චේක ඇරිියයේ ඒේ ෙහිදමම අ පිරිවෙන් ොල්ටත් කියන්න කැමති අප ඊළඟ ඉතුරු හරසය විසි පහත් අපිට දෙන්න පුළුවන් දැන්ගින්දලා. එතකොට පිරිවෙන් අටසේ විසි පහටම ස්මාර්් ලාස් රුම් හයි කරල්ලා ඇයි අපිට දැනට ඕන සංගරත්නය හදන්න ඕන්නං ඒත් අධ්‍යාපනින් විතරයි හදන්න පුුවන්. ඉතින් පිරිවෙන් අධ්‍යාපන අපි එච්චර දුරට ිහිල්ලා හැදවා. පිරිවෙන් අධ්‍යාපනය දරන පිරිවෙන් අධ්‍යාපනයේ පස්වෙනී පන්තිී විභහගේ තුන්දාස් පන්සීයක් පෙනී සිටිනවා. එතකොට තුන්දාස් පන්සයවා හයයි ගැන පටන් ගන්න තැනත් එක්කම එතකොට පිරිවෙන්වල මම හිතන විදිහට පිරිවෙන් අධ්‍යාපනය දරන්න ස්වාමීන් වවහන්සේලා විසි එක් දහක් ඉන්නවා. සමහරක්රට බවැඩිවෙන්න්න පුළුවන් හැබැ මගේ ගානුව ම නිිකං හදන්නන්නේ. එක්න්කට ඉන්න ඒක මොද ැන පහේ පන්තිය සමහරක්ලට පහළවක් ඉඳලා දෙකේ පන්තිව වනකොටමටකටු විපහක් න්න පිව ුත්තියනවා ම නිකං ඇවරේජ් විදිර විසික්දහක්කිල කිව ඊට පස්සේ අපි ප්‍රාචීන අධ්‍යාපනයට ප්‍රාචීන ප්‍රාරම්භක පටන්ගත්තා මොකද අපි ගණන් ටික බැලුවට පස්සේ ඒ පස්වනි පන්තියට වාමින් වහන්සේලා තුන්දස් පන්සියක් පටන් ගත්තට ප්‍රාචීන ප්‍රාරම්භක විභාගට එන්න එක්දා හයිසිීයයි. එතකොට අපි හොල බැලූ හම අපි ප්‍රකොට් කරන්න ගත්තහම දැනගත්තේ ප්‍රාචීන ප්‍රාරම්භක වනත් පොත්පත් හොයාගන්න හරි අමාරු. දෙමං ඇත්තරම මට හිතාගන්න බෑ ස්වාමින්න්වහන්සල එක්දා හයිසියක්ක් හරි කොහොමද ඒවෙලාවේ ඉගෙන ගත්තේ කියලා මොද අපිටත් පො හොයාගන්නබැරුණු ඉන් මන්හන්සල එක්දදා සහසියක් එනගන්නේ ප්‍රාචීන ප්‍රාරම්භක සිංහල ප්‍රශ්නපත්තර සංස්කෘතික ප්‍රශ්නත්ර ප්‍රශ්නපත්තර දෙක මේ ඔක්කොම පරන්න ප්‍රශ්න පත්තරෙද ලපෙළඟ අපි උත්තරදදාලතියනවා. උගන්නනවා පරන්න ප්‍රශ්නපත්තර තියෙනවා ඉතින් මහිතනවා ලබන අවුරුද දෙවෙනකොට මේ දෙදදාස් පන්සිියකටවත් වැඩිවෙයි කියලා. ඊලංඟට එතනින් ප්‍රාචීන මධ්‍යම් වෙනකොට ස්වාමින් වවාහසට නමසී රඩුවෙනෝ. ඇයි අරධ්‍යහපනය තියන අමාරුකමට තමයි ස්වාමන් වවාන්සේ අඩුවන්නේ නමසීයට. එතකොට එතන තියන ප්‍රශ්නපත්‍ර තුන තු තිී නොමේ විසියන් වලට ප්‍රශ්නපත්තර නමයකර උත්තරලියන්න ඕනි. හැබැයි ඒකෙනුත් ඒ නමසයනුත් ඊළඟට මධ්‍යමකෙන් පණ්ඩිත විභාග කරන්න යන්නේ පන්සීයි. නම සියයනුත් දැමකද මට මේවා පුරුදු නෑමකත මම හදන පයිප්ලයින් එකගේම බැලුව ගහල පුරදු ෙක්ට්‍රිස් මේ පැත්තෙන් එක්දා සයිසියක් කියන්න අර පැත්තෙන් එදා ස් පාන්සිය අනුවක් විතර එියට ඇන්න ඕනේ. මට එහෙම ගනන් හදපු මට මේක දැක්හම ඔලුවක කියනවා. ලංගක ම හැමදේ ල ඒේවාගේ කියන කැම්පස්කරේ පත්ත නමට ඇතුල හමර පත්තිෙන් පිටින්න ක්කෝමටක නැත්තම්ම හොයනවා එක එක කන මද හැලල් ියයි කිය. මට වාමින් නාශසලදක්ක හමත් ඒ ගැන ම ත විදිිය කයි. ති මටම මේ දදාසයි සීය නමසියට බහිනවා, නම සීය පන්සියට බහිනවා. අන්තිමට පණ්ඩිත විභාගෙන් පාස් වෙන්නේ හතලි සෙකයි. හැබැයි මංහිතන්නේ අපි හදල තියෙන විදිහට ඉදිරියේදී. අඩුමගානේ පණ්ඩිතහාමුදුරුවෝ දාහක්කත් හැදේ කියල මම ප්‍රාර්ථනා කරන්න නෑමගල් මංගේක කරනවා. ග ම මේ දවස්සල අයිටි කැම්පසකට නොල්ල හිද ම ඒ එකකතාම අතකහර නැබේ අධ්‍යාපනමත්‍යංශඉන්න නායක ස්වාමින් ව අන්සල දෙපොල ඒකාර්යය අමාරුවෙන් හරි මහිතනො කරනවා. මොද දැගේ හැම පැසිල්තිියකම්ම තියෙන හිද. කිසිම ප්‍රශ්නයක් නෑ අධ්‍යාපනය තියෙන පොත්පත්වල උගන්නන ගුරුවරුන්ගේ තියෙන අඩුපාඩුආයි කොලිටි කියලා කියන්න බෑ ලංකාවන්න හොඩම ලොකුම ස්වාමින් වවන්සේලා ගෙන් තමයි අපි උගන්නන්නේ. ඒන්ද මහිතන්නේ පිරිවෙන් අධ්‍යාපනය ආයි බෞද්ධ ධර්මය කියන එක ආයි අධ්‍යාපනය මහිතන්නේ තව දෙයක් නෑ දැනට තියන විදිහට. හැබැයි මම දකින්න ස්වාමීන් වහන්සේ. මගේ ළමයි ආස ස්වාමීින් වහසේ රංඟරත්නය හදන්න තව අපට කරන්න තියෙනවා. මොකද මඩිටේෂන් පැත්ත ඒ පිරිවෙන් අධ්‍යාපනයටි ගන්න ඕනේ අප ඒකමත් දැනට අධ්‍යාන අත්‍ය ශත්තක එකතු වෙලා වැඩට තුටි කරය න ඊට පස්සේ මේ සයිකොලජියන් කවුන්සිලිින් කියලා එක අපට මනෝ ැ ඩොක්ටර්ස්ලා සයිකජීස්ලාැ ඩොක්ටර්ස්ලාට ඉස්සල්ලම මේ රටේ ප්‍රශ්නයක් වනහම දුවගෙන යන්නේ පන්සරට නැත්තං පල්ලියට නැත්තං කෝවිට එතන තමයි පශ්නය කියන්නේ. එතවරත් අපි ඒකට කවන්සිලින් කරන්නේ කොහමද කියලා මේ පිරවන්න අධ්‍යාපන ඇර තිය වවා. එහෙම තිබුණොත් තමයි මේ ආයි මේ ප්‍ර්න සමාජයතියන ප්‍රශ්නතිික විසඳන්න පුළුවන්. නැත්තං රටේ තුන්දාහක් සුවිසයිට් කරනවා. කවුරුත් කතා කරන්නේ හැබැයි මිනිස්ු තුන්දාහක් සුවිසයිට කරන අපි මංහිතම ක්දදාස් පන්සේ විතරම කඩු කරන්න පුොලන් කියලා. ඒකැන්නේ ස්වාම ඉන්වහන්සේලා පාදස්ලාක් මුස්ලි පූජකවරු දු පූජකවරු මේ ඔක්කෝම එකතු නොත් අපිට මේ කඩු කරන්න පුළුව. එකැන ලූවල් එකගේ සුවිසයිට් කරන ප්‍රසට ජගත්තියෙනවා එකන ිවල ප්‍රටක සුවිසයිට කරන ලෙවල්කර ගන්න පුළුවන්. ඉතින් මම හැමතිස්සේම ගණන්හතර තමයි මේ වගේ ප්‍රශ්නවට උත්තරහෝ ඇනට මට වෙන දේවල්මන් දන්න නෑ. මම දන්නේ ගනං හැද එක පැත්තකට එක එහෙම දිගට මරංආාවම අනි පැත්තේ උත්තරතියනවා දේකහින්දම හැමතිස්සේම ප්‍රශ්ණ හොඳට ස්ටඩිකරන්නවා එකන පොබ්ලම්ස්ික හොඳවට ස්ටඩිකන්නවා ඊට පස්සේ ඒකට ටයිම් අරගෙන පලෑන්් එකක් හදනො පලෑන් එකක් හදලා ඒකටයිලට් ප්‍රජෙක්් එකක් කරනවා පයිට් ප්‍රජෙක්් එකක් කරාට පස්සේ මන්තමයි ප්‍රොෙක්්ට කරන්නේ ම ස්ටෙප්ස් හතර තමයි මේ හැම වැඩම කරලා තියෙන්නේ. එතකොට සමරක් අය හනෝ මේ පී හතරක් තියෙනවා කියලා. පෝබ්ලොම් එක තියෙනවා. එකතිය පයිලට් ප්‍රජෙක්්ට එකක් තිය නෝ ප්‍රජෙක්්ටකත් තියනවා. බ එහෙම කරොත් කිසිම දවසක මම දවාලපුතාලටත් කියන්නේ ඕගල්ලන්ට ආපු ප්‍රශ්නයක් වනක් උත්තර හොයන්නෝ නෙහමයි මම කරන හැම වැඩක්ම සක්සස් කිව්වා හම සමහරක් ඇතන ඔක්කොම වැඩසක්සස්ද. මට කියැන්ඩ පුලන් අනුව නමයක්ම සක්සස් කියල. ඇයි එහෙම වෙන්නේ මමර ස්ටෙප්ස් හතර හොඳට පලෝකන්නෝ. ඒේහින්දා ඕගොල්ලොත් වැඩක් කරනකොට දැම්ම මේ කතාරන්න එක යෝගලන්ටත් ඉගෙන ගන්නත් එක ම මේ කියන්නේ ම හිතන විදිහ. ඒයහින්ට ප්‍රශ්නයක් ඔගුලන්න්න ප්‍රොයෙක්ස්රල දැ ඕගොලොත් ප්‍රශ්න සීය දෙසීය තුන් සය විසඳ බහය මන්දරනවා. හැබයි මේ විදිහටරන්න එකට මට තාම ප්‍රයෙක්ස් දාගන්න බැවුුණ ඕකාසට. හැබැයි ඕගල්ො මංහිතන්න ෙක්ස්පිීන්සකතේ ඔගුල්ලොත් ප්‍රශ් එනකක් බලංගින් නොමන්දන්නවා දයහින්දා ම හිතන දිහතම ම ගලන්න්න කිව. ඉති මොකද අපි ඇනලෝග රට ඩිජිටල් කරන්න නම් මෙන්න මේවාගේ වැඩටිකක් කරන්න ඕන. ඊට පස්සේ සංගරත්නයට බුදු හාමුදුරුවෝ කියලා තිෙන්නේ මුණු ලෝකට බෞද්ධය ප්‍රචාරය කරන්න කියලා. තො ප්‍රචාරය කරන්න අපිහදලති නො වෙන බාවලට පාසලක්. ඒකේ ඉංග්‍රීසි තියනවා ජැපනීස් තියනවා කොරියන් තියෙනවා ඉටලියෙන් තියෙනවා සංස්කෘතික තියෙනවා පාලිතියනවා. එතකොට ධර්මත් ප්‍රචාරය කරන්න ඕන බාෂාව අපි මේ භාෂා පාසලයෙන් හදලා තියෙනු. ති මංහිතනවා මේ ඔක්කොම ටික කෙරුණ හම අර ඉස්සරතිවිච්ච පංච මහා බලවේගේ තියෙන පළවෙනිීම සංගරත්නය කියන කොටස මගෙන් කරලා ඉවරයි කියලා. කද අපි ඒවෙලාවේ පංච මහ බලවේගේ කියලා බලවේගි තිබුණා ඒ බලවේගේ මහිතන්නේ මගේ හිතේ හැටියට මට තව එකක් කියන්න බැරු අර අතන අධ්‍යාපනය ඇතුළට පොඩි මැනෙච්මන් කෑල්ලක් එන්න ඕනි ඊට අතර පොඩි ආකිටෙක්ෂ කෑල්ලක්ෙන්න ොට පන්සල් හදන්න පන්සල් මැනේච් කරන්න කාගේ හැරි ප්‍රශ්නයක් මැනේච් කරන්නන්න ඒකගේ පොි පොඩ ොඩියෝස්ටිකක් එන්න න මහිතනවා ඒ ඔක්කෝම කරයින් පස ම සංඟරත්නයට කරන්න ඕනේ ඒඇන්නේ ඩිජිටල් ලෝකට හරියන්න ඉදිරියේද දකින සංගරත්නයට අපි ම ඔක්කෝම කර ලාතීරෝකට මංහිතනවා.ඉතර පංච මහ බලවේගේ ඊළකර තියෙන්නේ වෙද ඒ සෞඛ්‍ය සෂත්‍රයේ අපි සෞ්‍ය ෂේෂත්‍රයටත් මුලඉදරම් බලාගරයන්නවාම ඩු අප ඩපි ෆුන්ේන් එකේ ආම්ස් දෙකයි එකක් එඩියුකේෂන් එකක් හෙල්කයා අපි සෞ්‍යටත් සම්පූර්ණයම එකන්නේ මේ වෙනකොට දෙන්නෙක් බැඳර් මැරි කරලා බබෙක් හදන්න ඕනෙ කොහොමද කියරවෙනකම්ම අපි ඩොක්ටර් ස්ලත්තක එකතු වෙලා ඒ අවශ්්‍යත් කර ගැන නවීන ලෝකට අවශ්‍ය සියලුම දැනුම DP හෙල් කියනකින් අපි දීලා තියෙනවා දැන් ළමය ඉපදුනාට පස්සේ අවුරුදු පහක් වෙනකං අපි මේ දවස් වල මිඩව නිලධාරමත් එක අපි මේ ගැන සාකච්ඡා කරනවා ඒක කොහොමද හදන්න කෙළ අවරුදු පහ හැබැයි මම ඒකත් සම්පූර්ණ ඩිජිටල් කරලා ඩිිල් ෆටෝම් එකක් හදලා කැ මට රජයක් වගේ සල්ලි නෑ හැබැයි මම එක ප්‍රාදේශය ලේකම් කොට්ටාසකට සම්පූර්ණම ඩිජිටල් මිව් නෝන කෙනෙක්ක හදනවා. තව අවරුද්දක් ඇතුළත. ඉති මම මට පුළුවන්දවල් මම කරනවා. එකැන මිඩ නෝන නිවවල් නම් බෙස්ට නැත්තන්ම් කැනඩාවනම් ඉන්න මඩ්ව් නෝන ලෝක තියන හොඳම නෝනඉන්නේ ඒ නෝනට අවශ්‍ය ඉ්‍රීපන් ටිකයි ඒ නට අ ඩිජිටල් වීඩියෝස්තිිකයි ඒ නොනට අවශ්‍ය ඩිජිටල් ටැබ්බ එකයි මේ ඔක්කොම අතරදීලා අර මම ඒ ලෙවල්ලකට ගේනවා. අවුරුදු පහේදලා මොකද මේ සෞඛක්‍ය කියන්නේෙත් ඒත් ආර්ථිකයට වඩාත්ම උමනාවන දෙයක් ඉතින් අවුරදු පහේදලා අපි අන්තිම කෙරවෝල්ට වෙනකම් මම දෙදහස් දහනම කරන්න ඕන ඉතුරු වැඩටික ඔක්කෝම ධම්මික පෙරෙලා ඩෝ එල්කේ කියන එක සම්පූර්ණම සෞඛ්‍යය කියන සම්බන්ධව මේ අපි ලියල තියෙනවා. අපි ඒකලිවවෙත් ගනන් හදලා දැංගීවත්යෙන් අවුරුදු ගාන අවුරුදු තුනකින් දික්කරන්න ඔන්නන් රටේ ජන ගානෙන් අපි මොනාද කරන්න ඕනි. අන්න ඒ වැඩපිළිවල සම්පූර්ණයෙන්ම අ සෞඛ්‍ය කියන කොටසේ මම සම්පූර්ම ලියල තියෙන. මු ම ඒ එකක එකව ම ප්‍රශ්නයක් නඳුරගත්වොත් ඒට ප්ලෑන්් එකක් කදනවා. දෙදම පලෑන් එක ඒක දීලා තියනවා. ඇැයි ඊට අමතරව, අප හොස්පිටල් ගත්තොත් ලංකාවේ තියන සීට දෙකක් ඔය හොස්පිටල්ල බෙඩස් අපි ඩොනේට් කරපුවා. කෝවි් බෙලාවේ මුළු රටමද්වේ හුස්මගන්න වෙන්ටිලටර්ස් එකසි අසුවකින් ඒකසි අසුවෙන් තිහක් අපි දීපුවා. හැබයි අපි එකක්කත් බෝඩ් ගහලා කතා කරන එනෙවෙයි. මොකද නිකම් බලන්න ක්‍රිකට ක්‍රීඩාව ඔක්කොම සද්ධ කරන්නේ කෑගහන්නේ ප්‍රේක්ෂකයෝ ක්‍රීඩකයෝ කෑගහන් නෑන කවදහරරි දකරතින දුලපුතාලා ක්‍රීඩකයෝ කෑ ගහනෝ පිටනනි මැද්ද. නෑනේ ක්‍රීඩකයෝ ක්‍රීඩ කරනවා ප්‍රේක්ෂකයෝ කෑ ගහනෝ. තියගහින්දා අපි ඒගේ අපි ප්‍රේක්ෂකයෝන මේ අපි ක්‍රීඩකයෝ. දියහිදි කිසිම වැඩක් අපි හෙල් සෙක්ටරකේව ඒ වගේ පබ්ිසිටි දීලා කරන්නේ. ඒගේ හෙල්ෙක්ට එක හදල තියෙනවා. එතකොට මේ ගුරු කියල කියන්නේ අධ්‍යාපන ශේත්‍රයේ සියලුම දේවල් අපි කරමින් යනෝ අපට තවත් එකදයක්ත්තිය නො මගේ හිත හැටිය කරන්න ඒකත් රජය කැමති අම් ඕන ෙලාකට ඉදිරිපත්වය නවා මොකද හැම විශ්වවිද්‍යාලයකම තියෙන අධ්‍යාපනය ඒකත් මේ වගේ ඩිජිෙල් කරලා ඒක ඇන්නේ ඉන්ජිනේීන්ක එක මොඩියුල්ල කන්නන් ලංකාවේ හැම විශ්වවිද්‍යාලකටම ඒක මඩ ල් නතේ ොඩියල්ල තමයි ඩියෝස්ික මයි හැතම අරන් තියෙන්නේ. දැන් ඉන්ඩියාවේක කරලා යරයි. ඉන්දියාවේ මම ඉන්දිලින් ෆැකල්ටක ජයමන් හබුුණ පැකල්ටිස් වල ෆැකල්ටි තිස් හතක චයමන් එ ඔක්කෝම සියට අසුවවා ක්‍රකෝට් කරල්ලා තමයි දුවන්නන්නේ ඉතුරු විශස්ස විතරයි විශ්වවිද්‍යාලලට දීර යෙන්නේ. ඒන්නේ යාපනේරම මේ හොදර පසනොත් මොරටෝටෙන් නොන්නන්නේ. ඒ ශි දාල ේ රසුව යනවා ැ සියට විස්සක් වෙනස් යිඒ මූලික අවශ්‍ය සී අසුවතියනවා. හැබදැ අපිට එහෙම නෑ යයාපනලලා මේ මොටතුුවට නෝ මොරටුවෙන් අඩුවෙන් ලකුණුගත්තො තයි ාපනයන්න ඕොනේ. හැබ එතකොට දැන්ඉන්න යුත්තකට සමහක්වෙලා හින ඇතිේ මුකද රටේ සිද වෙන්නේ කියලා. ො ඒගුලන්ට මේ ඔරොත්තු දෙන්නේ. මේ අපිට ඔරොත්තු දුන්නට බො අපිත් ලකුණ වන්ුව ඒ මේ ගියපුන්ද. අපිටොරොත්තු දුන්නට දැන් ඉන්න සොසයිතික මේ ඔරොතු දෙන්නෑඒ මිනිසු බල නො දුවන මිනිසුට මොකද වෙලා තියන්න කියලා. ඉති මංහිතන මම මේ සෞ්‍යය ඊට පස්සේ අධ්‍යාපනය ඉට පස්සේ අපි බ්ලෝබල් වර්ක් ෆෝස් එක හදන්න ඕනේ කම්කරු කියලා කියන්නේ ඒ ඉස්සර හැබ දැන් ලෝකෙටම හරිියන්න ර්ක් ෆෝස් එක අපි හදන්න ඕනෙ වර්ෝ එක අප ලෝකටග ගලෝබ ෝ ගලෝබ් ගැන ජාත්‍යයන්තයට ගැලපෙන ශ්‍රම බලකායක් අපිට හදනව නම් අපිට ඒකටත් ඒගොල්ලෝ එක ලැංවෙේජ් එක ඉගරගන්න ඕනේ එතුර හැමෝටම ලැංවේජ් එක අපේ බාසා පාසලින් ඉගන ගන්න පුළුවන්. ඊට පස්සේ එතනින් එහට අවශ්‍ය ගැන ඒ ගොල් අන්ට අවශ්‍ය ෝකනල් training, -training, -training. ඕන්නන් මැතරම ට්‍රයිකර මට ඉන්දියාවෙන් දැන් මේ කතා කරන වගේ මට ඒගොල්ලොත් ඒගොල් ලඟ තියෙන්නේ ඒ වගේ කරිකුලම් දෙසය පනස් සතරයි. ජාතයන්තරට ගැලපෙන සබ්ෙට් සබ්ජෙට් නවෙේ ඒ ගැනගැැ එක කාණ්ඩෙට අයත් දෙසය පනස් අතරයි දි ලංකාවවෙතිනො තුදහක්. බැයි දෙසය පනස්හතරම මට ලංකාවට ිල යුස් කරන්න කිය පර්මිෂණුත් එක්ක ිල් කොපිදී තියන මයිංග බැද ඒ දෙසයපනස් සතරත්්දාලා බාෂ පාසලත්දාලා ඇබයි ඒකට පහසුකං ඕනේ ඒකම ඩිජිල් මේ විදිට ලට ්‍රෝම්ම එකින් ගන්න බෑ තරේකට ොකේෂන ට්‍රේනින් එක සම්පර්ණම ඩිජිට ලයිස් කරන්න ඕන ඒකත් කරනවනං අවුරදු දෙකක් ඇතුළත ඒකත් කරන්න පුළුවන් එත ලෝකෙට මහරියන්නර්ෆෝස එක කදන්න ඕන්නම් අවුරුදු දෙකින් ඒකත් කරන්න පුළුව මේක එකක්කත් කරන්න මහා විශාල කාලයක් ගතවෙ නැෑ. ඉ මංහිතනවා දැන් අපි ඒ දවස්වල මේ හැම එකක්ම එඩද්‍රස් කරවගේ ගැට වයිද සංගරත්නය සෞඛ්‍යන්සේ ගුරුවරුම් ඇග්‍රිකල්චය කෘෂිකර්මාන්තය. ත අපිට කන්න ඕන හාල් ටොන් හයදහක් තමයි දවස අපි කන්නේ. එලවලු ටොන් හද්දහක් තම අපි කන්නේ. එත මේක බවන්න තමයි වැඩිපුරුම ගොවිියෝ ඉන්න ෝලෙලා ඉන්න. හැබැයි මේ කවුරුත් දන්න ඇතිදේ තමයි හැමෝ මහිතනව කෘෂිකර්මාන්තය කිව් හම එක ලෝකෙ හැම තැනම. ඉග කෘෂිකර්මාන්තය කියන එක කෑලි දාසේකට කැඩිලා තියෙන්නේ. මේ කෑලි දාසයම එකතුවෙලා තමයි රටේ ආර්ථිකයෙන් සයට අටයි ගෙල කියන්නේ. එතකොට මේ සියයට අටක සම්පූර්ණයෙන්ම මිලියන දෙ සියයට තියහක විතර වර්ක්ෆෝස එකක් ඉන්නේ අර ගොවවිියෝ ඉතින් ගොවිය දු්පත්. ඇයි ආර්ථිකයෙන් සියයට අටයි හැබැයි අපේ රටේ මේ හාල් කියන එක ගත්තොත්. එකගැන ගොවියෝන්ගේ ගැන ගොවිතැන් කරන කියන කෑල ගත්තොත් හාල්ගැ වීහදන අයගත්තොත් ඒක එකයි දසම එකයි ආර්ථිකයි. ති අපි මේක සියට විස්සකින් වැඩිකරක් දසම දෙකින් තමයි ආර්ථික වැඩිවෙන්නන්නේ හැබයි අප එක කරන්න පුළුවන්. මොකද ඉන්ඩිය වගේ රටවල් මේ කෘෂිකර්මාන්තය සම්පූර්ණම හදල ඉවරයි. ඒත් අපේ කෘෂිකර්මාතය ඇතේ මගේ පොතේ සම්පූර්ණම අපි ියර තියෙනවා. එලවලු බෝගගත්තත් ඒේවාගේ. මොකොද අද වෙනකොට එලවලුවලට ඉන්දියාව සැටර්ලයි් පහකින් එහෙතියෙන ගොවිතෙන් ඔක්කොම ම උදාහනයක් ගැනලට ගත්තොත්ම්බොටු ගහ අඟල් පහක් උසනම් ඒකුන්ට සැටලයිට් ට පුලන් අඟල් පහක් වම්බොටු ගස් අක්කර මෙච්චරක් තියනවා. එහිද එගුලන් ඒවා මට අල් දහය කොච්චරද අංඟල් පහලව කොච්රද ංඟල් විස්ස කොච්චරද. ඒවගේ ගහේ උසානුව ගුලන්ට කියන්න පුල මෙච්චර තියනොගේල අකර ප්‍රමාණය ති එචර ටෙක්නෝලජියක අද දියුණුයි ති මේ සිස්තම්ම එකක් විතර ඉදාන්න ඕන ඇතරේ ඉන්දියාව කරන කම්පීනට මං එන්න කියලා මෙ ගොවෝසයකට දාලා මං ඒකත් බලල තියෙන්නේ හැබැයි එක ගොවික් මැනේජ් කරන්න එක කම්පනයක ල්න්නන්නේ රුපියල් පන්සියේ. ිියන් එක මන් මිඩියෙන්න්න එකම් මැනේ කරත් මිියන පසි යන්න ඒක ඇතුලේ හරියටම ඒගැන්නේ වෙදර එක ඒන්නේ දේශගුණේ කොහොමද කියලා තිෙන ෙන ෙට වහිනව නං වහිනෝ කියලා කිවොත් වහිනෝ. ඒගැ කිලෝමීට දෙකේ දෙකේ කොටු කඩලා ඒ කරන්නේ අයිBMම් කියන කම්පනීක වැප හල තින BM කම්පනියක අයිBM වෙද ො කිලෝමිට දෙකෙන් දෙකට කපල හරියට ඇකුරසික කියනවා. දැ මේ වගේම තමයි අපි අපි රබර වතුවල මේක දාලා තියන්නේ දො අපි දන්නවා හිට උදේ දහහිට වහිනවා. තොර පහන්තර පහට ගිල කිරිටික කපල එටික දහයිවෙන්න නිස්සල වැඩේ කරගන්න. ඊට පස්සේ ගහ වටකරලා දැන් ඔය අලුතෙම්ම දාන පොලිති එක අපේ වතුවල දාන්නේ වහි දදාට වි රයි ොද රැ න් ගහ ැබ න මෙහ න හිමිති ගත්ෙක් සමහරක්යි ගන්නන්නේ යි පොලතිි එක දන්න බෑ කියලා මොකද හිවමෙන්ටියකත් එක ගහ තැම්බෙනවා. එත අප රබරවතුගත්තොත්හෙම සීට විසිපොහක් අදයම් වැඩි අනනිත්ත යට වැඩියේ. අපි මේ ඔක්කොම කරලා ඉවරයි. මේ දැන්තින ටෙක්නෝලජය ගත් එක මේ ඕනම දෙයක් කරන්න පුළුවන්. තිමං ඒකයි කිව්වේ අපි හැමෝම එකතු වෙලා මේ ඇනලොග ගට ි ිජිල්රමු මහිතන් ඒකට අපි දවා පුතාල මිලියන් එකක් හදනවා ඉති මහිතන්න ඒ කරම් පස දවාල පුතාලට නම් මෙදැ අනරාධපුර මට පුතෙක් කම්මුණන එකලන් මිඩ්වයි නෝන්ලට රිටයිවෙෙන්් ඩේට්ටක හදන්න කිව්වාහම හයපති පුතෙක්ව ඒ එකන මට හදන්න පුුවන් ඇබැසට උපන්දිනය විතරක් නෙවේ නමත් දෙන්න කියලා. ඒවාගේ හයපන්ති පුතාල දුලටත් බංහිතන්න මේම කරන්න පුුවන්දේ. අපි උගන්නල තියන දිහයට. ති මංහිතනවා අපට මේ ඇනලෝග රට ඩිජිටල් කරන්න මේ මිලියෙන් එක හොඳට උපකාරවෙයි. අපි හැමෝටම සුපත්තනවා අපිට හෙම කරන්න පුළුවන්ඉ ඒහිදා. අපිඒ කරන පාත්‍යක යන්නේ ඒකට සමට කටාවුරුදු පහක් යැයි. අපි මේටි මට මේ විදිහ රං්යක්ක් මම මෙතැට ආයි නවතවතාවක් සංගරත්නයට පූජකතුන්ලට හැමෝටම ස්තුතිවන්තය නො මේ කැම්පස් දුවලා. මේ තරහ මහන්සි වෙලා අපිත් එක එකතුවෙලා මේ වගේ ළමයින්ව රස්සාවල්ලෝලට ගමේ ඇරලා මෙහිත හැම ස්වාමින්නාාන්සෙක් නොට මම කියන්නම් මේ කැම්පස් තියන තැන්වල තව මාස හයක් යැනකොට අපට අනිවාරයෙන් අපි රස්සාවල් සියක් හරි දෙන දිහට ලැස්ති කරමු. එතකොට මේ කැම්පස් හැත්ත පහත් තියෙනවා ඒ අඩුමගානේ ඒ හැත්තප පහෙන් අපි හද්දාස් පන්සියකට රස්සාවල් දෙමු. මේ ඉදිරි මා සහ ඇතුළත. ඒකන් තරුණ තරමණ ටික් අරගෙන උදේපන්දර හයාමාර ඉදලා රෑ දහයාමාර වෙනකං අපි පැෑ දාසයක් කැම්පස් ඇරලා තියෙන්නේ පෝය දවසලල් විතරයි වහන්නේ ඉති මංහිතන අපිට හාම්දුෘත් එක එකතුවෙලා එක කරන්න පුළුවන් මං හමුදුරන්ගේ නැමතිඉල්ලීමක් කරන්නේ කොහොම හරිකරල් අපි ලමයි සීයකට මේ රස්සාවල් දෙන වැඩේ ඉදිරි මාස හයේදී දෙන්න අපි ලෑස්ති කරමු. දැන් උද්ධගන්තර රජමහවිහාහරනම් දැම්මඒ එක පටන් අර ඉවර. ට දැන්වෙනකොට මස අටක් ගී ලතියනතිේ ඒහින් දැන් සිද්ධේකෙනන යනවා ති ඒකහිද ං නැවත වතාවක් පැවිණ සින්න සියලුම සංඟරත්නයට මගෙත්තෙක්ක එකතුවෙලා මේ වගේ අමාරු කාර්යකට බැහැල මේ වගේ ළමයිතික එකතු කරගෙන මන් දැන්නවා සමහරක් කරාට සංගරත්නයට ගන දානය පවා හන්න නැති ළමයින්ට දෙනවාදේ. මේ ඔක්කෝ ොමි දන්නම් ඉති මේ වගේ කැපවීමක් කරලා අපි කොහොම හරිමේ රට ඉදිරියට අර්ඥන් කියලා කියමින් මංහිතනම් මගේ වචනස්වල්පය මම අවසක කරන.